අයිබුවන් හරිදි හරියට ගෙනෙන්නේ සිතිරිවී මධ්‍යහන පුවත් විකාශයයිමි. මම රුණිකා කුමාරදාස ප්‍රථමයෙන් අවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පොදු සටන්කාමීත්වය පිළිබඳ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය ලබා දෙන ආදර්ශ පිළිබඳ ජනපති කරුණු පහදයි. මෙවැනි ඉන්ධන අර්බුදයක් යළි ඇති නොවන්නට කළ යුත්තේ කුමක්ද? පූජ්‍ය මාදුලාවේ සෝභිත හිමියන් දැන් සමුගෙන වසර දෙකක් සපිරේ. නෂ්ටිකවි අත්හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් උතුරු කොරියාවට ඇරියුම්. ප්‍රථමයෙන් දේශීය පුවත්. අද වන විට පස්වන දිනටත් ජනතාව පෙට්‍රල් හිඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. රටම බලාපොරොත්තුවෙන් සිටි ඉන්ධන රැගත් නෞකා දෙක අද රාත්‍රියේ හෝ හෙට දින ශ්‍රී ලංකාවට සේන්දුවීමට නියමිතයි. කෙසේ වෙතත් මෙවැනි අර්බුදයක් ඇති වූයේ ඇයි? යළි මෙවන්නක් ඇති නොවීමට කළ යුත්තේ කුමක්ද? ඒ පිළිබඳවයි මේ සොයා බැලීම. සමස්ත රටේම ජනතාවට දැඩි බලපෑමක් එල්ල කරමින් ඉන්ධන අර්බුදය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ වන විට දින 5ක පමණ කාලයක් පුරා ජනතාව දැඩි ලෙස විවිධ ආකාරයෙන් ඉන්ධන අර්බුදය නිසා පීඩාවට පත්වෙමින් සිටිනවා. මෙහි වරදකරුවන් කවුද? මීට වගකී යුත්තේ කවුද? මෙවැනි තත්ත්වයක් රට තුළ ඇතිවන්නට පෙර මේ පිළිබඳව කටයුතු කරන නිලධාරීන් බලධාරීන් අවධානය යොමු නොකළේ ඇයි? යලි මෙවන්නක් ඇති නොවන්නට කටයුතු කරන්නේ කොහොමද? මේ කියන හැම ප්‍රශ්නයකටම පිළිතුරු අත්‍යවශ්‍යයි. අද හෝ හෙට දිනේදී ඉන්ධන රැගත් නෞකා දෙකක් ශ්‍රී ලංකාවට සේන්දුවීමට නියමිතයි. බොහෝ දුරට එම නෞකාවන් හිට දවසේ පැමිණීමටයි නියමිතව ඇති බවට මේ වන විට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබා ගන්නා දර්ශනවලින් සනාථ වෙමින් තිබෙන්නේ. ඒ අනුව අද දිනේදීත් හෙට දිනේදීත් ජනතාවට මේ ඉන්ධන ගැටලුවට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. මේ වන විට ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා, විෂය භාර අමාත්‍යවරයා මෙන්ම පාර්ලිමේන්තුව තුළත් ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් උද්ගතව ඇති දැඩි අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සහ ඊට පිළියම් සොයන්නට විශේෂ නියෝගයන් නිකුත් කරමින් තිබෙනවා. ඒ පිළිබඳ පරීක්ෂණත් ක්‍රියාත්මක වෙනවා. කොහොම වුණත් වෘත්තීය සමිතිය දැඩි ලෙස චෝදනා එල්ල කරමින් සිටින්නේ අපේ රට තුළ තෙල් සංචිත පවත්වාගෙන යන්නට බලධාරීන් අපොහොසත් වී ඇති බව, සපුගස්කන්ධ තෙල් පිරිපහදුව සහ ශ්‍රී ලංකා රජයට අයත්ව තිබෙන තෙල් ගබඩා කිරීමේ පහසුකම් සහිත ස්ථානයන් පුළුල් නොකිරීම සහ එහි පවතින ටැංකිවල දෝෂයන් යථාතත්වයට පත් නොකිරීම තුළ රටේ ඉන්ධන සංචිතයක් විශාල ලෙස පවත්වාගෙන යාමට බාධා එල්ල වී තිබෙනවා. ඒ වගේම ත්‍රිකුණාමලයේ පිහිටි ඉන්ධන ගබඩාවල මේ වන විට අයිතිය දරමින් සිටින්නේ වැඩි කොටසක ඉන්දියානු තෙල් සමාගම. ඔවුන් ඒවා භාවිතා කරන්නේ අල්ප සංඛ්‍යාවක් පමණයි. මේ වන විට ඉන්ධන ටැංකි 8ක පමණ ප්‍රමාණයක් පමණයි ඔවුන් ඉන්ධන ගබඩා කිරීමට යොදාගන්නේ. තවත් ඉන්ධන ටැංකි විශාල ප්‍රමාණයක් නිරපරාදේ දිරාපත් වෙමින් චීන වරාය තුල පවතිනවා. මෙව භාවිතයට ගත්තා නම් මීට පෙර අවධානය යොමු කරමින් ඉන්ධන ගබඩා කිරීමට අවශ්‍ය කටයුතු සිදු කළා නම් මෙවැනි ඉන්ධන අර්බුදයක් රට තුල නිර්මාණය වීම වළක්වා ගන්නට තිබුණා. ඉන්ධන නැවක් ප්‍රමිතියකින් තොර බවට සනාත වූ සැනින් වහාම රට තුල ඉන්ධන හිඟයක් ඇතිවීම වළක්වා ගන්නට තවත් නෞකාවක් ගෙන්වීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ සඳහා බලධාරීන් කඩිනමින් ක්‍රියාත්මක වීම මන්දගාමී වුණා. රට තුළ තෙල් සංචිත නිසිලස පවත්වාගෙන නොයෑම, යම් ඉන්ධන අර්බුදයක් ඇති වූ විට කොතරම් දින ප්‍රමාණයක් අපිට ගත කරන්නට හැකියාව තිබෙනවාද යන්න පිළිබඳව නිර්ණායකයන් නොමැතිව කඩිනමින් ඒජන්තවරුන් විදේශ රටවල සිටිද්දී පවා නෞකාවක් ගෙන්වා ගන්නට නොහැකි වීම යන කරුණු විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. මේ නිසා මෙවන් වූ තත්ත්වයන් වහාම වගහරවා ගන්නට, ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කරන්නට ඇතැම් නිද්‍රාශීලී නිලධාරීන්ගේ කටයුතු වහාම සොයා බලමින් සහ මේ කිසියම් කුමන්ත්‍රණයක් සිදු වූවාද යන්න පිළිබඳව සොයා බලමින් යලිත් ජනතාව පීඩාවට පත් නොකර මෙවැනි අර්බුද ඇති නොවීමට රජය, විෂය භාර අමාත්‍යවරයා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු මීට සම්බන්ධ සියලුම වගකීතු නිලධාරීන් වගකීමෙන් කටයුතු කළ යුතු බවයි සියත අප අවධාරණය කරන්නේ. පොදු සටන්කාමීත්වය පිළිබඳ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය මහඟු පාඩමක් කියා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට සියවසක් සපිරීම නිමිත්තෙන් කොළඹ නෙළුම්පොකුණ රංගහලේ පැවති විශේෂ සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට සියවසක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් ඊයේ පස්වරුවේ කොළඹ නෙළුම්පොකුණ රංගහලේ සංවිධානය කර තිබූ විශේෂ සැමරුම් උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වුණා. මෙහිදී කොමියුනිස්ට් පක්ෂය විසින් සම්පාදනය කරන ලද ලාංකික විද්වතුන්ගේ ලිපි එකතුවක් ඇතුළත් ඔක්තෝබර් විප්ලවයේ ඉදිරියටම යන ග්‍රන්ථය කොමියුනිස්ට් පක්ෂයේ අධ්‍යාපනාංශයේ ලේකම් අග ජයසේන මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. මෙම අවස්ථාවට කථානායක කරු ජයසූරි, විපක්ෂ නායක ආර් සම්බන්ධන යන මහතුරුන් ඇතුළු මැතිමතුරුන් සහ
සේනාපති වරුන් රාජතාන්ත්‍රිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මෙහිදී පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමන් අවධාරණය කර සිටියේ පොදු සටන්කාමිත්වය පිළිබඳ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය මහඟු පාඩමක් කියා දෙන බවයි. ගෙවිගිය දශක කීපේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය ලෝකයේ විවිධ ක්ෂේත්‍රවල දේශපාලන වශයෙන්, ආර්ථික වශයෙන්, සංස්කෘතික වශයෙන් වෙනස්කම් රාශියකට වාජනය වුණා. ඒ ප්‍රතිඵලයක් විදිහට ලෝකයේ අලුත් ගමන් මගකට යෑම ආරම්භ වුණා. ඒ වගේම ලෝකයේ රටවල්වල මිනිසුන්ගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණත්වය, සමාජ සාධාරණත්වය, ඒ සියල්ල සඳහා මිනිසුන්ට සටන් කරන්නට අවශ්‍ය ගමන් මඟ සකස් කරන්නට විශේෂයෙන්ම ඔක්තෝබර් විප්ලවය ශ්‍රේෂ්ඨ පාඩමක් කියා දුන්නා. ලෝකයේ පුරා තිබෙන විවිධ ආර්ථික දේශපාලන තත්ත්වයන් ගත් විට විප්ලවය පිළිබඳව එදා කතා කළා වගේම අද අඩුවෙන් කතා කළත් ලෝකයේ මානව සමාජය තුළ විප්ලව සිදුවෙමින් පවතිනවා. මිනිසුන් විප්ලවයට සූදානමින් සිටිනවා. එහෙත් ලෝකයේ පුරා බොහෝ ඒට නායකත්වයේ දිය යුතු නායකයින්ගේ අඩුවක් තිබෙනවා. අදත් ලෝකයේ තාක්ෂණික සාරලා බිහි වී තිබෙනවා. අද සිටින සාරලා ලෝකයට මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පාඩම් කියා දෙමින් සිටිනවා. ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවට අධිකරණයේ තීරණය කිරීමත් සමග හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය පියසේන ගමගේ පාර්ලිමේන්තුවේදී දිරුම් දීමට නියමිතයි. ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවට අධිකරණයේ තීරණය කිරීමත් සමග හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා දිරුම් දීමට නියමිතව තිබෙනවා. අධිකරණ තීන්දුවෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධුරයක් පුරප්පාඩුව පවතින බවට පාර්ලිමේන්තු මහලිකම්බරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාව දැනුවත් කරනු ලැබුවා. එන් අනතුරුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් තේරිම්බාර නිලධාරීවරයාගෙන් විමසීමෙන් අනතුරුව මනාපලයිස්තුවේ මීළඟට සිටින පුද්ගලයා එම ධුරය සඳහා නම් කරමින් ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා. ද්විත්වපුරවැසිභාවයේ හේතුවෙන් ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවට අභ්‍යාචනාධිකරණය පළමුව තීරණය කළා. එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ගීතා කුමාරසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පැත්සමක් ගොනු කරනු ලැබූ අතර එහි තීන්දුව පසුගියදා ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේද අභ්‍යාචනාධිකරණයේ තීන්දුව යළිතහවුරු කළා. 2015 වසරේ අගෝස්තු මාස 17 වෙනිදා පැවති මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක ලයිස්තුව නියෝජනය කළ ගීතා කුමාරසිංහ මනාප 62374ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. එම ලයිස්තුවෙන්ම තරඟ කළ පියසේන ගමගේට හිමි වූයේ මනාප 45245ක් පමණයි. 2018 අයවැය රටට මෙන්ම ජනතාවටත් ඉතාම සුභවාදීව දැකිය හැකි සහන පිරුණු අයවැයක් බවට පත් වේවි යැයි තමන් විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. ඊයේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළා. මංගල සමරේර මැතිතුමාගේ මංගල අයවැය පිළිබඳව රටේ ලොකු උනන්දුවක් තියෙනවා. ජනතාව බලන් ඉන්නෝ. අපි හිතනවා රටට ජනතාවට 2018 වසර ගැන බොහොම සුභවාදීව දකින්න පුළුවන් සහන පිරුණු සංවර්ධනයේ දිශාවට රට යොමු කර විශේෂයෙන් අපි සහන විතරක් බලන්න බෑ සංවර්ධනයේ දිශාවට රට යොමු කරන්න පුළුවන් අයවැයක් ඉදිරිපත් වෙන්න ඕන. මොකද අපේ අයවැය පරතරය අපි දන්නවා අපි ණයකන්දක් පාමුල ඉන්නේ කියලා. ණයකන්දේ දැන් උඩට නගින්න තියෙන වසර දෙකක් තමයි 2018 2019 2020 වසර තුන. ඒ නිසා ඒ ණයක් කළමනාකරණය කරගෙන කොහොමද රටේ ජනතාවට සහන දීගෙන සංවර්ධනය කරා රට යොමු කරන්න කියන ඉලක්කය තියෙන ඉතාම හොඳ අයවැයක් ඉදිරිපත් වෙයි කියලා අපි තුළ දැඩි විශ්වාසයක් තියෙනවා. මෙහිදී මන්ත්‍රීවරයා පළාත් පාලන මැතිවරණය පිළිබඳවද අදහස් පළ කළා. පළාත් පාලන මැතිවරණය සඳහා පක්ෂයක් විදිහට එක්සත් ජාතික පක්ෂය බොහොම උදින් උනන්දුවෙන් සූදානමින් ඉන්නවා. පළාත් පාලන ආයතන වලින් 80%කට වැඩි ප්‍රමාණයක් අනිවාර්යෙන් එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණ විදියට ජයග්‍රහණය කරනවා කියන එක නම් අපිට ඉතාම විශ්වාසයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. දිවයිනේ වෙනත් ප්‍රදේශවලට මෙන්ම මේ දිනවල දබුල්ල, පොළොන්නරුව, කුරුණෑගල යන ප්‍රදේශ සඳහා වැසි ලැබීමත් සමග වෙළඳපොලේ එළවලු මිල ගණන්වල වැඩිවීමක් දක්නට ලැබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ගොවීන් පවසා සිටින්නේ ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් එළවලු කොටු විනාශ වී ජලය වැඩිවීමත් සමග තමන් හට එළවලු පළදාව ඉතා අඩුවෙන් ලැබෙන බවයි. සතිය තුන් පාරක් කරනවා දැන් සතිය දෙක පාරයි. එළවලු අඩුින්ද මිල වැඩි වෙලා තියෙනවා දැන්. ඉතින් අපිත් ගොවිතැන් කරලා තිබුණා ඒවා ඇත්තට විනාශ වුණා. එළවලු ගොඩක් ගණන් වැඩි දැන්. වැස්සෙන්ද. කෙසේ වෙතත් එළවලු මිල ඉහළ යාම පිළිබඳව පාරිභෝගික ජනතාව දක්වන්නේ මෙවන් අදහසක්.
මිනිහෙකුට දැන් ඒව අරන් මාළුවක් හදලා හොද්දක්වත් කන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මෙලවලු මිල නම් වැඩි වෙලා තියෙනවා. ඉස්සර අපි 500ක් ගන්නවා. දැන් ඉතින් ගන්න වෙන්නේ 250යි. මිල වැඩිනේ. සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයන් පවසන්නේ මේ දිනවල ආර්ථික මධ්‍යස්ථානයේ වෙත එළවලු ඉතා අඩුවෙන් ලැබීම හේතුවෙන් සහ එළවලු නරක් වීම වැනි හේතු නිසා මෙසේ මිල ගණන් වැඩි කිරීමට සිදු ඇති බවයි. සෑම එළවලුවක්ම හිතන්න බැරි තරම් මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ. පාරිභෝගිකයත් ඇවිල්ලා මිල අහනවා. ගන්න විදිහක් නැහැ. මිල වැඩිනේ. පිනට පහළ වූ රට ජාතිය හා ශාසනය සිය ජීවිතය ලෙස සැලකූ පූජනීය කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් දැයින් සමුගෙන අදට දෙවසරක් සපිරෙනවා. සිංහනාද ඇති සංඝ සේනාධිපති පූජනීය මාදුළුවාවේ සෝභිත නාහිමියන් පිළිබඳව සියත ප්‍රවෘත්තියංශයේ තබන ගෞරවනීය සටහනක් දැන් 1942 වර්ෂයේ මැයි මස 29 දින පතිරගේ දොන් අප්පුහාමි මහතාට සහ කුරුවිට ආරච්චිගේ කර්ලිනා හාමි මහත්මියට දාව පතිරගේ දොන් රත්නසේකර මාදුලාවේ පාදුක්ක ග්‍රාමේ උපත ලබනවා. බෞද්ධාගමට ඇති ලැදියාව හේතුවෙන් වයස අවුරුදු 11 පැවිදි දිවියට ඇතුළත් වන පතිරගේ දොන් රත්නසේකරයන් එතෙන් පටන් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ලෙස සිය නාමය වෙනස් කරගනු ලබනවා. විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් ආශ්‍රයෙන් අධ්‍යාපනය හදාරන උන්වහන්සේ 1964 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධියක්ද හිමි කරගත්තා. 1967 වසරේ සිට ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කරන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ඉනනතුරුව මෙරට දේශපාලන ශ්‍රේෂ්ත්‍රය නිසි මග යොදවන්නට උපදෙස් අවවාද අනුශාසනා ලබා දීම අරඹනු ලබනවා. රට දූෂිත දේශපාලනයෙන් තොරව යහමගට ගන්නට උන්වහන්සේ එදා සිටම ගත්තේ අපරිමාණ වූ උත්සාහයක්. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරමින් ජාතික වශයෙන් රට පත්වෙමින් තිබූ මහා අගාධයෙන් ගොඩගන්නට 2015 වසරේදී පෙරමුණගත් සංඝ පීත්‍රෝරයන් වහන්සේ ජනවාරි 8 සිදු වූ ආණ්ඩු පෙරළියට ප්‍රබලතම දායකත්වය ලබා දෙන්නේ හුදෙක්ම ජනතාවත් රට ගැනත් සිතමින් සිය ජීවිතය ගැන පවා නොසිතමින්. නීතියේ ආධිපත්‍ය රට තුළ ස්ථාපිත කිරීම මතින් තොර වූ රටක් නිර්මාණය කිරීමේලා ප්‍රබල හඬක් නැගූ මාදුළුවාවේ සෝභිත හිමියන් 2015 වසරේදී වසර 73ක් ආයු වළඳා අපවත් වුණා. උන්වහන්සේ දැයින් සමුගෙන අදට දෙවසරක් සපිරෙනවා. හුදෙක්ම භික්ෂුන් වහන්සේගේ කාර්යයන් පවා අභිබවා යමින් නිරන්තරයෙන්ම රට ජාතිය ආගම වෙනුවෙන් තම කැපවීම රට හමුවේ තැබූ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් අපේ රටට බිහි වූ අග්‍රගණ්‍යෝ බුදු පුත්‍රයාණන් වහන්සේ නමක්. උන්වහන්සේ අපවත් වී දෙවසරක් සපිරෙද්දීත් අප සිහි තපාගත යුතුව තිබෙන්නේ සහ උන්වහන්සේ වෙනුවෙන් අප කළ යුතුව තිබෙන්නේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ රටේ බලාපොරොත්තු වූ සාධාරණත්වය සමගිය සියලුම ජාතීන් එක්ව ජීවත්වීම සහ දූෂිත දේශපාලචයන්ගෙන් රට මුදා ගැනීම සඳහා වන කාර්ය කඩිනමින් නොඅඩුව ඉටු කිරීම නොවේද? නාස්තිකවි අතහැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාවෙන් ඉල්ලීමක් කළා. ඒයේ දින දකුණු කොරියාවේ පාර්ලිමේන්තුව අමතමින් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දීර්ඝතම සංචාරය වන ආසියානු සංචාරයේ මෙවන විට දින කිහිපයක් ගත කර අවසන්. එනුව ඊයේ දින ඔහු දකුණු කොරියාවට පැමිණි අතර එම සංචාරයේ තම සුවිශේෂී සංචාරයක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේන් අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා දීර්ඝ ලෙස පැවැත්ුණා. මේදී විශේෂයෙන්ම උතුරු කොරියානු අර්බුදය පිළිබඳව සාකච්ඡා පැවැත්වුණු බවට තොරතුරු වාර්තා වුවත් ඒ පිළිබඳ නිල වශයෙන් තොරතුරු අනාවරණය වන්නේ නැහැ. සංචාරයේදී අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියානු පාර්ලිමේන්තුව අමතමින් උතුරු කොරියාවට සාකච්ඡාවකට පැමිණෙන ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා. මෙහිදී අමරිකානු ජනාධිපතිවරයා තමන්ට දෙවියන්ගේ නාමයෙන් උතුරු කොරියාවට හමුදා බලය යෙදවීමට හැකියාවක් නොලැබේවායි ප්‍රාර්ථනා කර ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් මීට මාසකට පමණ පෙර උතුරු කොරියාවට හමුදාමය ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ. ඔහු මෙවැනි ප්‍රකාශයක් සිදු කළේ අමරිකානු නාවික හමුදාවට අයත් USS රොනල්ඩ් රේගන් යුද නෞකාව සහ තවත් නෞකා දෙකක් උතුරු කොරියාව ආසන්න මොහොතේ නැංගුරම්ලා ඇති මොහොතකයි. තාමත් මෙම සාකච්ඡාව පිළිබඳ උතුරු කොරියාවෙන් ප්‍රකාශයක් නිකුත් වී නැහැ.
මෙතර දකුණු කොරියානු සංචාරය නිමා කළ ඇමරිකානු ජනාධිපතිවරයා අද දිනේදී චීනයට පැමිණීමට නියමිතයි. එත් සමගින් සිදුවී මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත් වෙනවා. අප යළිත් හමුවන්නේ සවස 6ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.